ප්‍රජාතන්ත්‍රවාදය රැකගමු කොළඹට රොක් වෙමු 20 වෙනිසඳුදා පස්වරු දෙකට කොළඹට රොක් වෙන්න සජබ දැන් මාර්තුවේ ඡන්දේ නැත්තම් ඡන්දේ තියන්නේ කවදාද ඡන්දේ කවදාවත් තියන්නේ නැද්ද එහෙම නැත්තම් ඡන්දේ කවදා හරි තියනවාද කියලා සැකයක් ඇති වෙනවා නම් සතියාග අරුණාද කියනවා ඡන්දය මා සහායකින් කල්යයි කියලා ඒ ප්‍රධාන සිරස්තලය හැබැයි ඒට කොන්දේසියක් ඉදිරිපත් වෙලා තියෙනවා උසාවි නියෝග නොලැබුණොත් තමයි ඡන්දය මා සහායකින් කල්යන්නේ එහෙම නැතුව උසාවිය යම්කිසි ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් නියෝගයක් නියමයක් ලබා දුනහොත් ඡන්දේ ඊට පෙර ආතුව තබන්නට සිදු වේවි තින් සල්ලි නැතයි කියා මැතිවරණ කොමිසමෙන් මෝසමක් තැපැල් ඡන්දයේ දින නියමයක් නැතිව කල් ගිහින් තියෙනවා පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම නියමිත පරිදි මාර්තු මාස 9 වෙනි දින පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් නොකොලොහොත් ඡන්දය මා සහායකට කල් දැමීමට රජයේ සූදානම් වන බව වාර්තා වෙනවා මැතිවරණ පනතර අනුව එලෙස මැතිවරණයක් කල් දැමිය හැකිවන්නේ දින 21කට වඩා වැඩි කාලයක් බව තමයි සඳහන් වන්නේ ඉතින් පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම කල් දමන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ලබන 23 වෙනිදා යළි විභාගයට ගැනීමට නියමිතයි මේ අතර රජයේ මුද්‍රණාලදී ප්‍රතිනිය විසින් නියමිත දිනට තැපැල් ඡන්ද පත්‍රිකා ලබා නොදීම හේතුවෙන් මේ මාස 22 23 24 සහ 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්දයේ කල් දැමූ බව මැතිවරණ කොමිසම සභාව සඳහන් කරනවා මේ දිනවල තැපැල් ඡන්දයේ සලකුණු කිරීම සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා රජයේ මුද්‍රණාලාධිපතිනිය විසින් ලබා දෙන බව එකඟ වී සිටියද මැතිවරණ කොමිෂන් සභාව කියන්නේ එය ඒ ආකාරයෙන් සිදු නොවූ බවයි. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් කිහිපයක් සලකා බැලීමෙන් නික්මිතිව මුළු රටටම ගිය පණිවිඩයේ තමයි ඡන්දය කල් දාන්නට එපයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් කරයි කියලා. නමුත් සැබවින් මේ නොවේ සිදුනේ. අපි දැක්ක විපක්ෂයේ ඇතැම් ප්‍රබල දේශපාලඥයන් පවා ඒ අර්ථ නිරූපණය කරනවා අධිකරණ නියෝගයක් ලැබුණයි කියලා. නමුත් ඒ නොවේ වුණේ අධිකරණයේදී පෙත්සම් කරුවන් විසින් ඉල්ලන ලද දෙයට අයද සිටි සහනයට එහෙම නැත්නම් අපි කියනවා ආයාචනයක් දක්වනවා කියලා පෙත්සමේ යග. ඉතින් ඒ ආයාචනයට වගඋත්තරකරුවන් වන ප්‍රධාන වගඋත්තරකරුවන මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන ලද්දේ ඉල්ලන දේ ලබා දෙනවයි කියලා. ඉල්ලනවා ඉල්ලන දේ ලබා දෙනවා. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරා එහෙනම් අපට නියෝගයක් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. පෙත්සම් කරුවන් ඉල්ලන දේ වගඋත්තරකරුවන් විසින් ලබා දෙනවා නම් කියලා. ඉතින් මේ වන විට ඡන්දය පැවැත්විය යුතුයි කියා අධිකරණ නියෝගයක් තියෙනවයි කියලා කවුරුන් හෝ වාර්තා නිරූපණය කරනවා නම් ඒ කොයිතරම් දුරට නිවැරදිද කියා යලිත් වතාවක් විමසා බලන්නට වෙනවා.